புஞ்சியாலு கோதிதி சுப தவசா கேமோட்டமா ஒன்று தீ அழு தவறுதே கதந்தர பஞ்ச தழுத்துல மேப்பத்தி புஞ்சியாலு இதுன்றது கௌதுமே நீங்கள் ரொபோ கெனக்கியல்லே கௌதுமே போலிக்கெக்கியானிக்கல நேரே கதந்தர பஞ்ச தான் மே மே தோசுல கதந்தர பஞ்ச அழுத் ඇවිදින ක්‍රම එතකොට අලුත් නටන ක්‍රම ඉගෙන ගන්නවා. ඉතින් ඔය කතන්දර කියන අතරේ කතන්දර පැංච ඒවත් ඕගොල්ලන්ට පුරුදු කරනවා. ඉතින් ඒ නිසා කතන්දර පැංච එක්ක ගිය අවුරුද්දේ පුරාවට හිටියා වගේම මේ අලුත් අවුරුද්දේත් ඕගොල්ලෝ ඉන්න ඕනේ එකතු වෙලා කතන්දර පැංචත් එක්ක අපි ලස්සන ලස්සන කතන්දර ඔගොල්ලන්ට ගේනවා. දැන් මේ මේ මෙන්න මෙහෙම කතන්දර පැංච ඇවිද්දානේ. ඒකට හේතුවක් තියෙනවා. අද කතන්දරේ කියන්නේ ලස්සනම ලස්සන බෝනික්කෙක් ගැන. ඉතින් අත උසන්න බලන්න අවුරුද්දට ගෙදරින් අම්මගෙන් තාත්තගෙන් තෑගි හැමුණු අපේ පුංචි යාළුවෝ හැමෝටම තෑගි හැම්බිලානේ. එතකොට මට කියන්න බලන්න බෝනික්කො තෑගි වලට හම්මුණු කට්ටිය. ඉතින් බෝනික්කො හම්බෙන්නේ ගොඩක් ගෑනු ළමයිටනේ. ආ ඔය ඉන්නේ ආ බලුම් බලන්න පෙන්නන්න බලන්න ඔයාට හම්බිච්ච තෑග පොඩ බලන්න අපිට උඩට උස්සල පෙන්නන කතන්දර පැංචර පෙන්න ෂෝ මරුණේ ලස්සනයිනේ ඈ. ඉතින් ඔන්න කතන්දර පැංචාද කියන්නේ බෝනික්කෙගේ ලස්සන කතාවක්. ඉතින් ඔන්න අපේ පුංචි අලුවෝ කොමු දැන් ඇවිල්ලා නේද ඉන්නේ ඈ ටීවී එක ඉස්සරහට කො බලු බලන්න කතන්දර පැංචාට පේන්නෙත් නෑ අප්පා. ආහා ඔය ඉන්නේ ඔක්කොමල්ලා. හරි ඔන්න දැන් කතන්දරේ පටන් ගන්නවා. ඔන්න එකෝමත් එක ගමක හිටියා ටිකිරි කියලා පුංචි ගෑනු ළමෙක්. ටිකිරි ටිකිරි කියලා ගෑනු ළමෙක් හිටියා ඈ. ඉතින් මේ ටිකිරි හරිම හොඳයි හරිම කරුණාවන්තයි. අපේ පුංචි අලු වගේ තමයි අම්මා තාත්තා කියන දේ මේ ටිකිරි අහනවා. ඔන්න දැන් දවසක් ටිකිරි යනවා මෙයාගේ අම්මයි තාත්තයි එක්ක පෙරහැරක් බලන්න. ඔන්න දැන් අම්මා මේ පැත්තේ තාත්තා මේ පැත්තේ ටිකිරි දෙල්ලගේ වාතේ එල්ලිලා ඉති යනවා. අම්මයි තාත්තයි එක්ක යනවා. ඉතින් තාත්තා පෙන්නනවා ආන්න දුවේ ආවෙනවා කසකාරයෝ ආ ඔය චට්ටපට කියලා සද්ද ඇහෙන්නේ හසකරුවන්ගේ සද්ද කියලා. ඉතින් ටිකිරි සමහරලා ටිකිරිට පේන්නේ නැති වුණාම තාත්තා මේ උඩට උස්සලා පෙන්නනවා ඈ. ඉතින් ටිකිරිට හරි ආදරේ. පවුලේ හිටපු එකම දුව තමයි මේ ටිකිරි. හොඳද? පවුලේ හිටපු එකම දුව තමයි මේ ටිකිරි. ඉතින් ඔන්න දැන් මෙහෙම යනකොට පුංචි යාළුවනේ මට කියන්න බෑ පෙරහැරවල් බලන්න කියලා දින අපේ පුංචි යාළුවෝ. ආහා ඔක්කොම ගිහිල්ලා තියෙනවා. බලංගම කතන්දර පැංච විතරයි ගිහිල්ලා නැත්තේ. මේ ඕගොල්ලෝ අනිත් දවසේ යද්දි කතන්දර පැංචටත් කෝල් එකක් දෙන්න. කතන්දර පැංචත් එන ඕගොල්ලොත් එක්ක යන්න. අලි බලන්ඩ නැට්වෝ බලන්ඩ කතන්දර පැංචත් එනවා. ඉතින් ඔන්න දැන් මෙහෙම යන අතරේ මේ පෙරහැර යන පාර දෙපැත්ත පුංචි යාළුවනේ කඩ තියෙනවා. අපි හිතමු ගොරස්ස කෑවිලි බූන්දි අලුවා. එතකොට තව සෙල්ලම්බඩු. අල්ල සෙල්ලම්බඩු කිව්වම අපේ පුංචි යාළුවන්ගේ ලස්සන හිනාවක් ගියා මූනේ. ඔන්න දැන් සෙල්ලම්බඩු කඩක් තියෙනවා. ඔන්න දැන් ටිකිරි මේ තාත්තයි අම්මයි එක්ක යන වෙලාවේ දැක්කා ලොකු සෙල්ලම්බඩු කඩයක් තියෙනවා. මේ සෙල්ලම්බඩු කඩේ කාර් බයික් තුවක්කු ගොඩක් තිබුණා. වැඩක් නෑ ටිකිරි ගිය හැගියේ ලස්සනම ලස්සන බෝනික්කෙක්ට. බෝනික්කොයි එහෙම කියලා සමහර අය කතා කරනවා. අන්නේ වගේ බෝනික්කෙක්ට. හරි දැන් ටිකිරි වේ යන ගමන් නතර වුණා. හරි නතර වුණා. දැන් අම්මයි තාත්තයි බලන ටිකිරි මොකද ඔයා නතර වුණේ? ඇයි පෙරහැර බලන්න කැමති නැද්ද අම්මේ? මට අර බෝනික්ක ඕනේ. අපොයි දුවේ පෙරහැර බලන්න ඇවිල්ලා ඔයා බෝනික්කො ඉල්ලන්නේ කිව්වා. අම්ම තමයි එහෙම කිව්වේ. ටිකිටි කිව්වාලේ අම්මේ වුණාට මම බෝනික්කන්ට හරි ආසයි. මට දෙල්ලම් කරන්න මල්ලියකුත් නැහැ. මට දෙල්ලම් කරන්න ලංගියකුත් නැහැ. ඒ නිසා මට දෙල්ලම් කරන්න අර බෝනික්ක ඕනේ යාලේ අම්මේ මට දෙන්න ඕ කිව්වා. ඉතින් අපේ පුංචි යාළුවත් හොරේද ඈ? අපේ පුංචි යාළුවත් අම්මා එක්ක හරි තාත්තා එක්ක හරි කොහේ හරි යද්දි දකිනවා එක්ක අයිස්ක්‍රීම් එක නැත්තම් ලස්සන කාර් එකක් දැක්කොත් අනිවාර්යෙන් මොකද කරන්නේ? තාත්තා එක්ක කොහොමාරි කතා කරලා කොහොමාරි ගෙදර එන්නේ අර තුවක්කු හරි කාර් එක හරි අරගෙන. ඉතින් ඒ වගේ ටිකිරි තිල්ලු. ඔන්න දැන් ටිකිරිගේ තාත්තා හරි ආදරෙන් ටිකිරිට මොකද එක ළමයා ඉන්නේ ටිකිරිව වඩාගෙන ගිහිල්ලා ඇහුවා මුදලාලිගේ. මුදලාලි කියවද අර බෝනික්ක
මහත්තයා ඒක නම් ටිකක් ගණන් මේ ඒක රුපියල් 250ක් වෙනවා. 250 වුණාට කමන්නේ නැහැ. මට දැන් මෙවලේ වටින්නේ මගේ දුවගේ ආශාවනේ. දෙන්න මට බෝනික්. කියලා පුංචියාලුනේ අර ලස්සන ලොකු බෝනික්කව ටිකිරිට අරන් දුන්නා. ටිකිරිට ඉතින් දැන් පෙරහැර බලන්න ඕනෙත් නැහැ. හරීම සතුටුයි. ටිකිරි උඩ පයින්වා. ඈ ඒ බෝනික්කට උම්මා දෙනවා. බෝනික්කව නලවනවා. ඈ බෝනික්කව මෙහෙම වඩාගෙන යනවා. ඉතින් ඔන්න දැන් ටිකිරිට ගෙදර යන්න හරීම හදිසි. ටිකිරි ගෙදර ආවට පස්සේ බත් කන්නෙත් නැතුව මොකද කරන්නේ? ඈ අපේ පුංචියාලුව මොකද කරන්නේ? ඈ අපේ අපේ ඔය චූටි නංගිලා ටික කියන්න බලන්න මොකද කරන්නේ? හරියට හරි කොට්ටයක් යාගෙන දැන් ටිකිරි අර බෝනික්කව නලවනවා. උදේටත් නලවනවා. ඈ ඉස්කෝලේ යන්නත් කලින් කියලා නෝ මංගිල් ඉල්ලලකන් ඔයා සද්දරෝකට ඉන්ඩෝරේ හොඳ ළමයා වගේ මංගිලාවට පස්සේ ඔයා බලා ගන්න කියලා. උන්න දැන් රෑටත් මොකද කරන්නේ? ටිකිරි පාඩම් වල ඉවර වෙලා ඈ බත් කාලා නලවනවා. එයාගේ බෝනික්කම නලවනවා. හුරතල් කරනවා. ඉතින් ඔන්න දවසක් ටිකිරි මේ පුංචි බෝනික්කව නිදි කරවලා එයාගේ ඇඳ ළඟින්ම තියාගත්තා. මෙයා ඒ තරම් ඒ බෝනික්කට ආදරේ. මෙයාගේ ඇඳ එහා පැත්තේ ඔන්න දැන් බෝනික්ක ඉන්නවා. ඈ එතකොට ටිකිරි මේ පැත්තේදී බෝනික්ක මේ පැත්තෙන් ඉන්නවා. හරි. එතකොට ටිකිරිට ඔන්නෝම දන්නේම නැතුව පුංචියාලු නිින්ද ගියා. දැන් ටිකිරි නිදි. නිදි අතරේ ටිකිරිගේ කාමරේ තියෙන ලොකු ජනේලයක් ඈ ටිකිරි පුංචියාලු වගේ තමයි රෑට බය නැහැ. ඈ චූටි යාළුවෙක් වල ටිකිරි බය නැහැ. ඔන්න දැන් ටිකිරි දොයියගෙන ඉන්න අතරේ හඳ මාමා අර ජනේලෙලියෙන් ඕ ටිකිරිගේ ඇඳ ළඟට හඳ එළිය වැටුණා. ඈ ඔන්න දැන් ටිකිරිගේ ඇඳ ළඟ හඳ එළියෙන් තියෙන්නේ. ඉතින් ඔන්න දැන් ටිකිරිට නිින්ද ගිහිල්ලා ඉද්දි ටිකිරිට තේරෙනවා කවුරු හරි ටිකිරිගේ පිටට තට්ටු කරනවා. පුංචියාලුව හිතන විදියට ඒ කවුද? ඈ දන්නේ? දන්නේ තමයි. මෙන්න බොලේ ටිකිරි නිදි අතරේ අර බෝනික්කා ටිකිරිගේ පිටට තට්ටු කරා. ටිකිරි එකපාර බැලුව කවුද කවුද? ඈ බලද්දි බෝනික්කට පණ ඇවිල්ලා. ටිකිරි මේක හැබෑවක්ද? ඈ මේ මගේ ළඟ හිටපු බෝනික්කට පණ ඇවිල්ලා ටිකිරි දැන් අප්පුඩි ගන්න ගත්තා. ඊට පස්සේ බෝනික්ක බය වුණා. ටිකිරිගේ අම්මයි තාත්තයි කියලා ටිකිරි සත්ත කරන්න එපා. මම තමයි බෝනික්ක. ඒ වුණාට සත්ත නොකර ඉන්නකෝ. අපි දෙන්නට එතකොට සෙල්ලම් කරන්න පුළුවන් කියලා ඔන්න දැන් අර බෝනික්ක කියනවා පුංචාලුවනේ. ටිකිරි හරියට හරි මං කෑ ගහන්නේ මං කෑ ගහන්නේ මේ හැබැටම ඔයා එකපාරටම ඇයි මට කතා කරේ කියලා දැන් උනේ ටිකිරි හනවා. එතකොට බෝනික්ක කියනවා ටිකිරි මට මේ හඳේලිය දැක්කට පස්සේ ලස්සන සින්දුවක් මතක් වුණා. ඒ නිසා මං ඒ සින්දුව දැන් කියන්නද? ටිකිරි හරි ආසයි සින්දුව අහන්න. ඊට පස්සේ ටිකිරි අප්පුඩි ගාලා කිව්වා අලේ වාත් හරි ආසයි සින්දුව අහන්න. අලේ මට දැම්ම මේ සින්දුව අහන්න ඕනි කියලා. ඉතින් ඔන්න දැන් අපි ඔක්කොම එකතු වෙලා මේ බෝනික්කගේ සින්දුව කියනවා. ඈ ඔන්න දැන් මුලින්ම කතන්දර පැංච කියනවා. කතන්දර පැංචට ඉතින් ලස්සන සින්දු කියන්න පුළුවන්නේ. ඈ තල්ලතර බොරු බොරලු ගහනවා වගේද? කතන්දර පැංචේ කටහඬ මයි යනවා යන්න. නෑ මං දන්න පුංචියාලු ඉතින් විහිළුවක් කරන්න කියලා. එල්ල ඔන්න එහෙනම් අපි පටන් ගමු ඈ. ඔන්න දැන් කතන්දර පැංච කියනවා ඈ. හඳ හාමි හිනහි හිනහි හඳ හාමි හිනහි හිනහි පොඩි බබාට රහසක් කීවේ පොඩි බබාට රහසක් කීවේ ඉගෙන ගන්න හොඳින් ඉන්න කීකරු වෙන්න ඉගෙන ගන්න හොඳින් ඉන්න කීකරු වෙන්න උදව් කරන්නට කෙනෙකුට නොපැකිලිවන්න
උදව් කරන්නට කෙනෙකුට නොපැකිලිවන්න. හොඳයි, පුංචි යාළුවෝ ලස්සනට සින්දුව කිව්වා. ඉතින් පුංචි යාළුවනේ, ඔයගොල්ලොන්ට පුළුවන් මේ බෝනික ගේපු සින්දුව මතක තියාගෙන ඉඳලා ඉස්කෝලේ ගිහිල්ලා ඔයගොල්ලොන්ගේ පුංචි යාළුවන්ටත් කියන්න. ඉතින් ඔන්න මෙන්න මේ විදියට බෝනික්කි සින්දුව කියලා ඉවරුණු ගමම්ම ටිකිරි එක්කපාරම හැරුණා නින්දේ. බලද්දි මොකද්ද වෙලා තියෙන්නේ? ටිකිරි දැකලා තියෙන්නේ හීනයක්. අපේ පුංචි යාළුවා හිතුවා බෝනික්කිට පණ ඇවිල්ලා කතා කරා කියලානේ. නෑ නෑ නෑ, මේ ටිකිරිට හීනෙන් පෙවුණා බෝනික්කිට පණ එනවා. හෑ, එතකොට බෝනික්කි හීනෙන් ඇවිත් ලස්සනම ලස්සන පණිවිඩයක් දුන්නා ටිකිරිට. මොකද්ද පුංචි යාළුවනේ බලන්න කියන්න. ඈ, කතන්දර පංචම එකක් කියන්නද? හරි හරි, මේ කිව්වා ටිකිරි, ඔයා හොඳට ඉගෙන ගන්න, ඈ ඔයා හොඳට ජීවත් වෙන්න, ඔයාගේ යාළුවන්ට උදව් කරන්න, කවදාවත් ඔයාගේ යාළුවෙක්ට උදව් කරන්න පැකිලෙන්නේ නැපා. ඒ කියන්නේ යාළුවෙක් කරදරේ වැටුණම අනිවාර්යෙන් ඔයා උදව් කරන්න ඕනේ. ඉතින් පුංචි යාළුවනේ, ටිකිරිට වගේම තමයි මේ පණිවිඩේ අපේ පුංචි යාළුවන්ටත් දෙන ගමම්ම කතන්දර පැංචගේ බණ්ඩි ගෙඩිය මොනවාරි පුරෝගෙන එනකන් ඔහොමම අපේ පුංචි යාළුවා ඉන්න ඉක්මනින් එන්නම්. ඔන්න දැන් යනව. පුංචි යාළුවනේ, එක පාරම් බලන්න ඇති කොහෙන්ද මේ නිකන් කුකුල් එක්කෑ ගන්න සද්දයක් ඇහෙන්නේ කියලා. නෑ නෑ, මේවනේ ඔන්න දැන් කතන්දර පැංචා බඩගිනි වෙලා එළියට ගියානේ. හෑ, යනකොට අපේ කිකිලි යාළුවා රසම රස කේක් එකක් හදලා තියාගෙන හිටියා. ඉතින් කතන්දර පැංචා හැමෝ එක්කම යාළුවනේ මෙල්ල මෙච්චර ලොකු කේක් කෑල්ලක් දුන්නා කතන්දර පැංචට බඩගිනි නිවෙනකන් කන්න කියලා. ඉතින් කතන්දර පැංචා කිකිලි යාළුවත් එක්ක එකතු වෙලා රසම රස තේ කෝපයක් බීලා කේක් කෑල්ලකුත් කාලයි මේ ආවේ. හෑ, ඉතින් ඔන්න දැන් මේ තේක බොන ගමන් කිකිලි මට මෙහෙම කියනවා, කතන්දර පැංචෝ ඔයා දන්නවද මට යාළුවෝ දෙන්නෙක් හිටියට හෑ මේ රසම රස කේක් එක හදන්න ඒ දෙන්න මට පොඩ්ඩක්වත් උදව් කරේ නෑ. ඔන්න යාළුවනේ, ඔන්න මම දැන් කේක බොන ගමන් කිකිලි යාළුවාගේ විස්තර ටික අහගෙන ගියා. දැන් මම ඒ විස්තරය ඔයගොල්ලන්ට කතන්දරයක් විදියට ගේනවා මේ වෙලාවේ. ඔන්න එක මාත් එක කැලෑවක හිටියා හොඳම හොඳ යාළුවෝ තුන්දෙනෙක්. හෑ, ඔන්න දැන් මම ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා මේක පාඩම් කරගන්න වෙනවා. ඔන්න මම දැන් ප්‍රශ්න අහනවා, ඒ නිසා ඔයගොල්ලන්ට මතක හිටියද කියලා බලමු. ඔන්න මේ යාළුවෝ තුන්දෙනා තමයි කිකිලි යාළුවයි තාරාවයි මේ පැටියෙකුයි. හෑ, කිකිලි යාළුවයි තාරාවයි මේ පැටියෙකු. ඔන්න දැන් මේ තුන්දෙනා තමයි එකට සෙල්ලම් කරන්නේ. හෑ, හැමදේම බෙදා හදාගන්නේ මේ තුන්දෙනා. හෑ, ඉතින් මේ තුන්දෙනාගේ මොකක් හරි කරදරයක් වුණාම අනිත් යාළුවෝ මෙයාලට උදව් කරනවා. ඉතින් ඔන්න දවසක් කිකිලි යාළුවා යනවා කෑම හොයාගෙන. මෙන්න මොලේ, මට තිරිංගු ඇට ටිකක් හම්බුණා. මම මේ ටික අරන් ගිහිල්ලා අපේ යාළුවන්ට පෙන්නන්න ඕනේ. ඈ කියලා ඔන්න දැන් මේ කිකිලි යාළුවා ගත්ත මේ තිරිංගු ඇට ටික අරගෙන යනවා දැන්. යාළුවනේ, මේ යාළුවේ, ඈ තාරා යාළුවේ, මෙන්න බලන්න මට මොනවද හම්බුනේ කියලා. ඈ, තිරිංගු ඇට ටිකක් හම්බුණා මට. ඉතින් දැන් අනිත් පුංචි යාළුවන්ට සතුටුයි. ඈ, හොඳයිනේ කොක්රාල්, කොහෙන්ද ඔයාලට මේව හම්බුනේ? ඔහුම තාරා යාළුවා ඇහුවා. ඉතින් දැන් මෙයා විස්තර කරනවා. ආ, මට මේව හම්බුනේ අතන අර අර විල ළඟ තියෙන පඳුර පඳුර ළඟ තිබිලා. මේ දැන් ඉතින් කවුද මාත් එක්ක මේවා කොටන්න මෝලට යන්නේ එන්නේ කියලා ඔන්න දැන් කිකිලි යාළුවා අහනවා. දැන් මට හම්බුණානේ. ඈ, දැන් මේ තිරිඟු ටික කොටන්න කවුද එන්නේ මගෙත් එක්ක යන්න? ගත් කටටම තාරා යාළුවා කිව්වා මට බෑ කියලා. ඉතින් දැන් කිකිලි යාළුවට චුට්ටක් දුකත් හිතුණා පුංචි යාළුවා. ඊට පස්සේ අහනවා, මී යාළුවි ඔයා එනවද මගෙත් එක්ක යන්න? මටත් බෑ කියලා ඔන්න දැන් මී යාළුවත් කියනවා. දැන් හරිම දුකයි මේ තාරා යාළුවට. ඊට පස්සේ එයා කියනවා, කමක් නෑ, මම මේ ටික තනියම ගිහින් කොටාගෙන එනවා. ඈ, ඕගොල්ලෝ එහෙනම් ඔහොම ඉන්නකෝ කියලා ගිහිල්ලා ඔන්න දැන් තිරිඟු පිටි ටික අරන් එනවා. ඊට පස්සේ අහනවා කිකිලි යාළුවා,
පුංචි යාළුවනේ ඔන්න දැන් මෙතන තියෙන පිටි ටික ආ කවුද මට මේ ටික අපේ ගෙදරට ගෙනියන්න උදව් වෙන්නේ ගත් කටටම අර යාළුව දෙලා මට බෑ මට බෑ කියලා කිව්වා ඉතින් දැන් එතනත් දුකයි කිකිලි යාළුවට කමක් නැහැ ඒත් කමක් නැහැ කියලා මෙයා තනියම දැන් මේ තිරිඟු පිටි ටික අරන් යනවා ඈ ඉතින් අරන් ගිහිල්ලා ඔන්න දැන් අර දෙල පිටිපස්සේ එනවා කිකිලි යාළුවා පිටිපස්සේ එනවා හරි ඊට පස්සේ කිව්වා ඔන්න දැම්මම කේක් එකක් හදන්නයි යන්නේ මේ පිටි වලින් මම රසම රස කේක් එකක් හදන්නයි යන්නේ දැම්මට කියන්න බලන්න මේ කේක් එක හදන්න මේ ලිප අවුලලා දෙන්න පුළුවන් කාටද ගත් කටටම පුංචි යාළුවනේ අර මී යාළුවයි තාරා යාළුවයි කිව්වා අපෝ අපිට බෑ කියලා හෑ ඉතින් ඔන්න කමක් නැහැ එහෙනම් මං ඒකත් කරගන්නම්කෝ කියලා මේ කිකිලි යාළුවා අමාරුවෙන් ලිපට පිඹලා 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 ලිප අවුලුව ගත්තා හෑ ඊට පස්සේ දැන් එයා පිටි ටික දාලා රසම රස කේක් එකක් හදනවා ඈ ඉතින් ඔන්න දැන් කේක් එක ලස්සන්ට රසට පාටට ඈ පිපිලා එනවා ඈ එහෙම කියද්දී අපේ පුංචි යාළුවාගේ කටට කෙල උඩනවා හරි හරි කමක් නැ කෙල ගිලින් ඉන්නපා ඈ දැන් කතන්දර පංචත් ඒකෙන් කේක් කැල්ලක් කාලා ඉන්නේ බඩ රිදුනොත් කතන්දර පංචට කතන්දර කියන්න වෙන්නේ ඔයගොල්ලන්ට ඉතින් ඔන්න දැන් කේක් එක රසට ආවා ඔන්න දැන් අර මී යාළුවයි තාරා යාළුවයි එනවා කිකිලි යාළුවා කිටිපස්සේ ආ කිකිලි යාළුවේ කොහොමද කේක් එක ලස්සනට තියලාද කියලා ඇහුවා ඔන්න ඊට පස්සේ කිකිලි යාළුවා කිව්වා ඔව් කේක් එක ලස්සන පාටට තියෙනවා දැන් මට කියන්නකෝ මට මේක කන්න උදව් වෙන්නේ කවුද අපි උදව් වෙන්න අපිට පුළුවන් ඒකට ඔයාට උදව් වෙන්න ඔන්න දැන් මී යාළුවා කියනවා අපිට පුළුවන් උදව් වෙන්න දැන් තාරා යාළුවා කියනවා ආ මෙයාට විතරක් නෙවෙයි මට පුළුවන් ඔයාට උදව් වෙන්න ඔය කේක් එක කන්න කියලා ඔන්න එතකොටම කිකිලි යාළුවා හොඳ හිනාවක් දාලා කිව්වා මේ ඕගොල්ලෝ තිරිඟුවට අරන් යන්න මගෙත් එක්ක ආවෙත් නෑ ඈ ඊට පස්සේ තිරිඟු පිටියක ගෙදර ගේන්න මගෙත් එක්ක ආවෙත් නෑ ඈ කේක් එක හදන්න මට උදව් වුනේත් නෑ එතකොට ලිපවුලන්න උදව් වුණත් නෑ ඒ හින්දා මේ හැම දෙයක්ම කරපු මට පුළුවන් මේ හදාපු කේක් එකක් තනියම කන්න කියලා ඔන්නෝම කියලා කිකිලි යාළුවා තනියම කේක් එක කෑවා ඈ කනගමම්බ එතරින් ගිය මටත් රසව රස කේක් කාලා දුන්නා ඉතින් ඒ කේක් කාලා කාලා තමයි කතන්දර පංචා ඊට පස්සේ ඇවිල්ලා අපි ලස්සන කතන්දරේ ඔයගොල්ලන්ට කිව්වේ ඉතින් පුංචාලුනේ මේ කතන්දරේ ගණ්ඩ පණිවිඩයක් තියෙනවා දැන් අපේ යාළුවෙක්ගේ මොකක් හරි හොඳ වැඩකදී අපි යාළුවට උදව් කරන්න ඕනේ අපි එන්නේ ඒ වෙලේ දියාව මග අරලා පස්සේ එයාගේ ජයග්‍රහණයකදී අපි යාට ගිහිල්ලා සුබ පැතුවට වැඩක් නැහැ ඇයි අපේ හිතට එකඟව අපි අපේ යාළුවට ඒ ජයග්‍රහණය ලබන්න උදව් කරලා නැහැ. ඉතින් ඒ නිසා මන් දන්නවා අපේ පුංචි යාළුවා එහෙම නැහැ කියලා කවදාවත්. ඉතින් පුංචි යාළුවනේ ඕගොල්ලෝගේ අනිත් යාළුවන්ට ගෙන් මේ පණිවිඩය දෙන්න. ඉතින් එහෙනම් අදට කතන්දර පැංචට යන්න අවසරයි. ඔන්න එහෙනම් අපේ ලිපිනේ කියනවා නම්බර 244-9 දිනේෂ් පෙදෙස කඩුවල පාර මාළඹේ නම්බර 244-9 දිනේෂ් පෙදෙස කඩුවල පාර මාළඹේ මොනේ නම් අපේ දුරකථන අංක කියනවා 076-8-21-26-76 ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ අම්මගේ තාත්තගේ ස්මාර්ට් ෆෝන් එක අරගෙන ලස්සන පින්තූර අපිට එවන්න ඒ වගේම මේ ලස්සන කතන්දර පැංචව ඇඳලා එවන්නත් ඕගොල්ලන්ට පුළුවන් කියලා ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන කතන්දර පැංචයික් වලින් ගිහිල්ලා සුබ දවසක්